ਉਹਨੇ ਸੁੱਤੀ ਬੈਠੀ ਆ ਸੁੱਤੀ ਬੈਠੀ ਆ ਕਿ ਵਾਏ ਸੱਤਰੀ ਸੁੱਤੀ ਬੈਠੀ ਆ ਹੱਥ ਦਾ ਦਿਨੇ ਤੁਮਾਂ ਕਵਾ ਦਾਵਤ ਨਹੀਂ ਦਾ ਕਿ ਨੈ ਲੋਕਾਈ ਅਬੇ ਐ ਐ ਮੁੰਡਾ ਬੋਂਬੇ ਕਹਿੰਦੇ ਨਹੀਂ ਇਹਦੀ ਅੱਤਰ ਮੇ ਦੀ ਮਿੱਤਰ ਬੋਂਬੇ ਲਾ ਦੀ ਸਰ උම්මල කඩනොදා සම්බෝලේ හොඳා දෙහි බින්දුව මිස් කරන්න එපා කනප්පුවක් කරකාලා හිතේ ලෙඩේ හොය පල්ලා හිතේ තියෙන කහට ටිකක් දිය කරලා දීපල්ලා එහා ගෙදර සීමා ඒ රොප්පේ ගියා ඒ මොකටද මොන රුහින්ද තමා රම් බණ්ඩගේක පුදුමයක් එක් තමා ගිනි පොලියගේ කෙල්ල අරන් ගියා මේ ඔක්කොම පුතා මොනරු හින්ද තමා පුළුවන් නම් සතේ සතේ එක් කරපන් පුතා කම්මැලියෙක් වගේ නැතුව වැඩ කරපන් පුතා රජු ගෙදර කල්පනාව කොහෙ කිහිල්ලද මන් දන්න හර ගාපු පොලිටික ඩස් පින්න එකට දැම්මන හරි හරි එක එච්චර හිතන්න දෙයක් නෙමේ මමට පොලිටික ගාල දෙන්නකු ඔය වෙන ලෝක එක ඉන්නේ මං ඉස්සල මට අතනදි කතා කරවා මගේ දැ බැලුවවත් නෑ මන් සෝරි සප්පු නොන්දන මගේ කල්පනාව එහි මේ අත යනවානේ දන්න ඔය කල්පනා කොහෙද යන්නේ කියලා. ඔයා කල්පනා කරන්න මල්ලි කරනේ. නේ ඔව් සප්පු.
ඔයා බන්නේ කියල මං ඔයාට කිව්වේ නැද්ද? මට මල්ලි ගැන හරිම බයයි. මොකටද බය වෙන්නේ? අපි ප්ලෑන් කරපු විදිහට හැම දෙයක්ම සිද්ධ වෙයි. එච්චරයි. මල්ලි තාම පොඩි. ඔයා කියපු දේවල් එයාට කරගන්න පුළුවන් වේද මන්දා? පොඩි වාට. ඌට දැන් අවුරුදු 30කටත් කිට්ටුයි ඌට දැන්. ඌ ලෝකේ කාල වතුර බීලා ඉන්නේ. ඌ ලස්සන්ට ගේම් එක ගායි. ඔය ගැන හිතන්න තුරින් මවුට ඔක්කොම බොරුට කියලා තියෙන උඩ තියෙන ගිරවය කියවන්නේ. එච්චරයි. හරි දැන් කල්පනා කරන්න දෙන්නෝ. මම අර පොඩි ටිකක් ගාලා දෙන්නම්. මෙන්නක කොල් දෙන්නනේ. ඉතින් කල්පනා කරන්න දෙන්නද? සර් එතකොට සර් පාන්දර එකට විතරයි සර්. මට පොඩි නිදි මතක් ආවා. මං ඉදි වාහනේ නවත්තලා වතුර බෝතලයක් අරගෙන මූණ පොඩ්ඩක් හොදගත්තා. ඒ වෙලාව එකපාරටම සර් කළු ඇඳගත්ත මූණවල් වහගෙන ආපු සෙට් එකක් ඇවිල්ලා මාව බදාගත්තා. කවුද වන්ද එකෙක් සර් ටීවී එකක් උස්සන් ගියා එතනින්. ඒ වෙලාවේ සර් එකපාරටම එකෙක් කියලා මගරුවල පොල්ලෙන් ගෙවුවා. තම්සේ කොහොමද හරියටම කියන්නේ තම්සිර ගහේ පොල්ලකින් කියලා? මේ මනුස්සයා කියන කතාව ගණන් ගන්න එපා. ආ මෝඩකමට කියවන්නේ. තමස කතාව කරගෙන යනවා. සර් ඒ වෙලාවේ සර් මට සිහි එනකොට සර් මම හිටියේ රබර් වත්තේ. ඉතින් මං හිවිසරේ නැගිටලා ගියා. එතකොට අර කිඹුල්ලු කතාව බොරුවක්ද? ඒක නම් මං දන්නේ නැහැ සර්. මං අයියට කෝල් එකක් දෙන්න කියලා ඒ ළඟ ගෙදරකට ගියා. ඒ ගෙදර මිනිස්සුත් බය වුණා සර් මං හොල්මනක් කියලා. ඊට පස්සේ තමයි සර් මට වටින් ගොඩින් මේක ආරංචි වුණා. සර් අර බේබි නිහාට ගෙදරම අර අර වැවලන් ඉන්නේ. ආ හා හා හා. ඔව් ඔව් ඔව්. උන් කිව්ව තමයි උන් මේ අවතාරිකකට බය වුණයි කියලා. ඉතින් ඇයි තමුස පොලිසියට බාර වුණේ? මං කොහොමද සර් පොලිසියට බාර වෙන්නේ? මම මැස් දෙකටවත් දැකලා නැති මේ ටිකට් එකක් ගැන මගෙන් අහනකොට මං කොහොමද පොලිසියට බාර වෙන්නේ? අනික සර් මම හැංගිලා හිටියේ අයියට ප්‍රශ්නයක් වෙයි කියලා. ඒත් ඉතින් මේ කල්පනා කරලා මේ හැංගිලා ඉන්න එක තේරුමක් නැහැ කියලා මම මේ පොලිසියට ඇවිල්ලා බාර වුණේ. තමුසේ මෙච්චර කාල ජීවත් වුණේ කොහොමද? මං ඉතින් ඔය එක එක රස්සා කළා සර්. කොහෙද? කොළඹ සර්. එතකොට මිනිස්සු තමුසු අඳුරගත්තේ නේද? අම්මේ 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 අක්කා හස් මහත්තයා හීනෙන් දැක්කද? රජ ගෙදර ආවිති මිනිස් වඳුර ගන්න මම රංජන් රාමනායකනේ මිනිස්. හරි අපිට තමුසිකෙන් තව ප්‍රශ්න කරන්න තියෙනවා. ආයිසේ අරුණසිරි සර් මේ කාරණේ ගැන වෙන කෙනෙක් දැනගන්න තියන්න ඕනේ. තේරුණානේ? හොඳයි සර්. දැන්ට මෙයාව එක්කගෙන යනවා. සර් මට මේක අයියට කියන්න ඕනේ සර්. හරි හරි වෙලාව ආවම මම මේක අයියට කියන්න. එතකම් මේක කවුරුවත් දැනගන්න ඕනේ නැහැ. මෙයා එක්කන් ගිහිල්ලා ඇතුළට දාන්න නැතුව අර වෙන කාමරයක තියන්න. හොඳයි සර්. පව් අර කරෝලි සුප්පව් කොහොම මේ කුණ්ඩවාල වැටෙන්නේ අහිංසක මිනිසුන්ටම?
සයුරා මට විනාඩියක් දෙනවද? හායි. ඔව්හන්ස කියපන්. ආව් මං සේව් කරගත්තා. වඩ වට්සැප් එකක් දාන්නද මං? හරි හරි හරි. සයුරා මේ වඩ පරක්කු වෙනවද? නෑ අයියේ. ඔයා වැඩේ කරගන්න. හැමදාම මෙහෙම ඉන්න තියනවා නම් ඔයා හයියෙන් බයික් එක යද්දි ඔයාට තුරුල් වෙලා ඔව හයියෙන් අල්ලගෙන දෙයනේ එහෙම දවසක් එනවා නම් මං කාටවත් ඔයාගේ ළඟට එන්න දෙන්නේ නැහැ අයියේ. ඔයා දවසක මගේ වුණා නම් මං ඔයාව පණ වගේ බලා ගන්නවා. එහෙම දවසක් ආවොත් ඔයාටත් හිතෙයි මාව මීට කලින් හම්බ වෙන්න තිබුණා කියලා. එද්ද බලන්න. නෑ අයියා සමනලේ මං එයාව අයින් කරා. යන්න අපි. හා අක්කෝ දෙන දෙයියෝ දෙනකොට ගෙට රිංගලාම දෙනවා කියන්නේ මේ වටනේ. මොකද්ද කිව්වේ මේ තමුසේ කඩවැඩි හරිද? දෙනක් කන පැලෙන් එක. ඔයා මට ගහන්න අනේ පව් බුන්ජා නිකන් නොකරන්න පුළුවන්. රජු ගෙදර එක මම එක පාරට දාල ගිය ආයි කතා දෙකක් නෑ. ඔච්චර වේගෙන් එනවයි කියන්නේ මොකක් හරි ගිනි ගෙඩියක් දීලා යන්නම තමයි. අම්මේ අම්මව හම්බුනේ එකත් හොඳයි අම්මේ. මං එකත් එකටම හිතුවම මේ එන්නේ මොකක් හරි ගිනි ගෙඩියක් දීලා යන්න තමයි කියලා. හරි 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 කියන්න තියෙන දේවල් ඉක්මන් කරලා කියා මම මේ හදිසියකට යන ගමන්. ඔය ඉතින් මං ජගත් බැඳ දවසේ ඉඳලා අම්මා මාව දකින්නේ වැරදි විදිහටමනේ. මේ එක එක දේවල් මන් දකින විදිහට මන් දැක ගන්න. උඹ දැන් කියහන්කො උඹ මේ හදිසිය දුවන් ආවේ මොනවා කියන්නද? මොකද්ද? අම්මා ඉතින් ඔච්චරම කියන එකේ මේක නොකියත් බෑනේ අම්මේ. කියහන්කො ඉතින්. හැබැයි අම්මේ ඔන්න මම මේ දේ කියන්නෙම මේ අපේ පෙන්චි ගැන හිතලමයි ඈ. අනේද කියන්නේ මන් නොදන්නවෑ බං උඹ මොනතරම් පෙන්චි ගැන හිතනවද කියලා. මොකද්ද අම්මේ මේ මම්මේ මගේ ඇස් දෙකෙන්ම අද දැක්ක හින්දාන් කියන්නේ ඈ. හරි හරි මොනවද? අපේ පැංචි
අර ඉස්කෝලයගේ කොල්ල එක්ක යාළු වෙලා හිටියට ඌ එක හිතකකින් නෙවෙයි අම්මේ. ඔව් මේ අන්න ඌ අපේ කෙල්ලෙක්ක සැට් වෙලා. අනේ මන්දා අම්මේ මට මේ කටක් ඇරලා අම්මට මේවා කියන්නත් බෑ. මොකද්ද අම්මේ මම්මගේ මේ ඇස් දෙකෙන්ම අද දැක්කා උන් දෙන්න පදාගෙන කිස් කර ගන්නවා. ඒ තරමටම ගෑනු පිරිතෙක් අම්මේ. එහෙව් එහෙකුට අපේ පැංචිව දෙන්න පුළුවන් දම්මේ. අපේ ඒ සී දේවි මූමි කොඳුලක් අපිට දකින්න පුළුවන් දම්මේ. පොඩ්ඩක් ඉඳින්කෝ පොඩ්ඩක් ඉඳින්. දැන් එතකොට උඹ කියන්නේ යුගාන් කොළුව කෙල්ලත් එක්ක ලව් කියලානේ. ඔව් අම්මේ ඔව්. ඒ හන්දා උඹට මේ අපේ පැංචි ගැන දුක හිතුණා එහෙමනේ. ආන් හරි ඔය තේරුණේ අම්මට. මට වාවන්නේ අම්මේ අපේ පැංචිට දුකක් කරදරයක් වෙයි කියලා හිතනකොට. ඔව්. එතකොට උඹ දැන් කියන්නේ උඹ හිතන්නේ උඹට තේරෙන්නේ යුගාන් ගෑනු පෙරේතයා කියලා එහෙම නේද? හරියට හරි අම්මේ හරියටම හරි. ඔව්. ඉතින් බම්බ මහ පුදුම ගෑණියෙක් නේ බා. ඇයි අම්මේ මට තේරුන්නේ නෑ. මං කියන්නේ ඌ ගෑනු පෙරේතෙක් කියලා උඹට තේරෙනවා නම් උඹට දකින්න පුළුවන් නම් එහෙමයි කියලා. උඹට පුළුවන් නම් බේකීව උගෙන් බේරගන්න. දැනටමත් ඉතින් අපේ පැංචි නම් උගෙන් බේරිලානේ. එහෙම නේද? අම්මා ඉතින් දකින්නේ මගේ වැරද්දනේ. මං කොහොමත් අද අපේ කිව හැම ගහනවා. මං අම්මට මේ හැම දෙෙම කිව්වේ පැංචිත් මගේ දුවක් කියලා හිතලා. අම්මා ඉතින් දකින්නේම වැරදි විදිහටනේ. මේ මං උඹේ එක දෙයකට කැමති. මොකද දන්නවද? බෝට්ටුව පෙරලෙන්නේ කොයි පැත්තටද උඹේ පැත්ත ගන්නවා. ඒ යන්නේ ડોක්ටර් දැන් මට කිසි බලාපොරොත්තුවක් තියාගන්න බෑ කියන එකද? මොන කොල්ලොද පැංචි? මං හිතන්නේ බඳින්නේ නැහැ කියලා. හරි මම චූටිව සයරත් එක්ක එවන්නම්කෝ හැම දෙයක් ගැනම කතා කරගන්න.